හංගේරියානු රජයේ ණය ආධාරය යටතේ ගැටමේ ගුවන් පාලමේදී කිරීම 2021 වසරේ ආරම්භ කෙරුණා. ආර්ථික අර්බුදයේ හේතුවෙන් 2022 වසරේම කටයුතු අතරමඟ නතර කර දැමීමටයි කටයුතු කෙරුණේ. එම ගුවන් පාලමේදී කිරීම යලිත් ආරම්භ කිරීමට අවශ්‍ය රුපියල් කෝටි 1450ක ණය මුදල් ලබා දීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව හංගේරියානු නියෝජිතයින් පවසනවා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හා හංගේරියානු නියෝජිත පිරිසක් එම ගුවන් පාලමේදී කිරීම ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු පිළිබඳ සොයා බැලීමට එක් වූ අවස්ථාවේ එම නියෝජිතයින් මේ බව ප්‍රකාශ කළා. මේ ව්‍යාපෘති සැමකක්ම විදේශ ණය ආධාර මත පදනම් වෙනවා. එසේ නොමැතිව අපේ වගේ කුඩා ආර්ථිකයක් තියෙන රටවල කිසිදු යටිතල පාසුකම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා දරණ වියදම් පිළිබඳ ඒව කොයිතරම් මේ රාමුව තුළට ඇතුළත් වෙනවද කියන එක මත තමයි මේ මුදල් ලැබෙන්නේ. 2032 වන විට මේ ගන්න ණය නිසා දළදේශීය නිෂ්පාදනයෙන් 95%ට වඩා වැඩි වෙන්න බෑ. මේ ගෙවන්න තියෙන එක වර්ෂයකට 4.5%ට වඩා වැඩි වෙන්න බෑ. අවුරුද්දේ මුදල් අවශ්‍යතා ආණ්ඩුවේ 13% ඉක්මවන්න බෑ. මේ තුන ඇතුලේ තමයි මේ සියලුම ව්‍යාපෘති කළමනාකරණය කරගන්න ඔබට සිදුවෙන්නේ. මේ අතර ගල්ගම්ව කාසිකුටේ ප්‍රදේශයේදී වන මෙරට පළමු අලියුම මාර්ගයේ ඉදිකිරීම ආරම්භ කෙරුණා. උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු වලට වෙන් කර ඇති මුදලින් මෙම ව්‍යාපෘතියද ක්‍රියාත්මකයි. මීටර් 10ක් පළල ලෙස උම මාර්ගයේ ඉදිකරන අතර එහි කටයුතු ආරම්භ කෙරුණේ සුරකිමු ලංකා ජාතික ව්‍යාපාරී සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමින් වහන්සේ හා දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරීන් අතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්. මේක යථාර්ථයක් කරගන්න පසුගිය කාල සීමාව තුළ විශාල පරිශ්‍රමයක් දරන්න සිදු වුණා. මේක මාර්තු මාසේ පටන් ගන්නවා කියලා කිව්වත් විවිධ පාර්ශ්ව කරුවන් අතර මේකේ සැලැස්ම පිළිබඳව එකඟතාවය ඇති කරගන්න අපි සාකච්ඡාවට විශාල ප්‍රමාණයක් තියලා මේකේ තියෙන ඉංජිනේරුමේ ප්‍රශ්න, ඊළඟට වන සතුන්ගේ හැසිරීම පිළිබඳ ප්‍රශ්න, ඒ සියල්ල අපි අධ්‍යයනය කළා. ඒකාබද්ධව සැලැස්මකට අපිට දැන් මාසකට ඉස්සෙල්ලා එකඟතාවයකට එන්න පුළුවන් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අපි මේ උමන් මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කළා.